ඉන්වත්නි එතකොට අපේ බුදුහාමුදුරුවෝ වැඩ හිටියේ මිගාර මාතු ප්‍රාසාදයේ. ඒ කියන්නේ මොකද්ද? පූර්වාරාමයේ. පූර්වාරාමයේ බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න වෙලාවක විශාකා උපාසිකාව බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා. දවල් වෙනදා එන වෙලාවේ නෙමෙයි. ඒ කියන්නේ වෙනදා පන්සල් යන එන වෙලාවක් තියෙනවද? දැන් මේක ආවේ ලාවේ වගේ. මේ රජුරුව හම්බෙන්න ගිහින් තමයි එන්නේ. කිසියම් කටයුත්තකට. දැන් හන්ස අහන විශාකාවෙනි මේ ඇයි මේ මේ බලාපොරොත්තු නොවුණු වෙලාවක නැත්තම් මේ අවේලා වෙන දෙන වෙලාවෙ නෙමෙයි මේ පන්සල්ෙනේ ස්වාමීනි මම රජු හම්බෙන්න ගිහිල්ලා එන්නේ රජුරු හම්බෙන්න ගිහිල්ලා එන්නේ ස්වාමීනි රජුරුවන්ට අයිති වැඩක් රජුරුවන්ට කරන්න පුළුවන් වැඩක් තියෙනවා මම ඒක කරගන්න තමයි යන්නේ ස්වාමීනි කොසල් රජු මං හිතන විදිහට ඒක කරලා දෙන්නේ නැහැ ඒක තීරණය කරලා දෙන්නේ නැහැනේ රජුරුවන්ට කරන්න පුළුවන් වැඩක් තියෙනවා මං ඒ වැඩේ කරගන්න තමයි ගියේ මේ ഇതുමයක කරලා දෙන්නේ නැහනේ මං හිතන විදියට ආන් ඒ වෙලාවේ තමයි බුදුහාමුදුරු වදාරන්නේ පින්වත්නි අනුන්ට අයිතිනම් ඒක දුකක්මයි අනුන්ට අයිති දේවල් දුකක්මයි මේ මේ ලෝකයෙන් එතර වෙච්ච මේ සාමාන්‍ය ලෝකයෙන් එහා සිතුම් පැතුම් හෝ කාර්යයක් තිනවනම් අනේව විතරමයි සුවදායක සාධාරණ ඉෂ්ඨ කරගන්න කිව්වොත් නම් දුකට පැමිණෙනවමයි මේ ලෝකය ඇතුලේ. හරි දුෂ්කරයි මේ කාමයාදී කොටගත්ත මේ මේ බැඳීම් මේ 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 සම්බාධක මේ සංයෝජන මෙන්න මේවත් මේ වගේ ගැළවිලා යන්න හරි අමාරුයි කියලා දේශනා කළා. සබ්බම් පරවසන් දුක්ඛං මේ අනුන්ට අයිත් නම් ඔක්කොම දුකයි. දැන් ඔන්න බලන්නකෝ අපි මෙතෙක් කල් ඉගෙනගෙන තිබුණා නේද මේ තමා සතු යමක් තියෙන නිසා දුක හිතෙනවා. දැන් මේක කියනවනේද අනුන්ට අයිතිනම් දුකයි කියලා. මොකක්ද ඒ කියන්නේ? මෙතනත් හැබැයි මමත්වේ තියෙනවා. මොකද අනුන්ට අයත් කාර්යයක් හෝ අනුන්ට අයත් දෙයක් හෝ ඒකට මගේ සම්බන්ධයක් තියෙන්නේ ඒක මං කැමති විදිහට යම් ප්‍රතිලාභයක් සඳහා ප්‍රයෝජන වෙනවටනේ. නේද? එතරම් මම ඉන්නවා. පින්වත්නි දැන් මේ අනුන් අපි කැමති විදිහට පවත්වාගෙන යන්න බෑ මං කැමති විදිහට මාව පවත්වාගෙන යන්න බැරි එකේ අනුන් කොහොමද පවත්වාගෙන යන්නේ එහෙනම් මේ අපිට කොච්චර තියෙනවද දැන් ඔබ හිතන්නකෝ ඔබ අද කොච්චර දේවල් කරගන්න ඉතින් ඉන්නවද එක එක ආයතන වලින් කරලා දෙන්නේ තුනනම කේන් තියෙනව නේද දුකක් නේද ඊට පස්සේ ගානක් ගියා බලන්නකෝ තාම කරලා දුන්නේ ඒ වගේ කතාවක් නේ විශාක උපසකම්ම කියන්නේ මේ සාධාරණ ඉෂ්ට කරගන්න කිව්වොත් මේ මහ පොළවේ දුක් විඳින්නමයි වෙන්නේ. මොකද දන්නවද? මේ ලෝකේ සාධාරණ නැහැ. අපි ඉතන ඉදිරියේ මේ ලෝකේ පවතින්නේ නැහැ. මේක හරි විසම වෙච්ච නානත් කය, නානත් සංඥා, නොයෙකුත් සිරුරු තියෙන, නොයෙකුත් හඳුනා ගැනීම හැඟීම් තියෙන පුජ්‍යලු ටිකක් එකයි ගනුදෙනු තියෙන. එහෙම ලෝකයක් එක ගනුදෙනුමක් තියෙනකොට අපි කැමති විදිහටම හැමදේම ඉෂ්ට වෙයි කියලා හිතනවා නම් අන්න එතන තමයි වැරද්ද තියෙන්නේ. එතකොට ඒ විතරක් නෙවෙයි මේ දේශනා කරනවා කවුරු හරි කෙනෙක් ලෞතුරා සෝයක් හොයාගෙන යනවා නම් එතෙන්ටපත් වෙනවා නම් අනේ ඒක තමයි එකම සපත කියලා. මොකද ඒක සාමාන්‍ය ලෝක පැවැත්මෙන් එහානේ තියෙන්නේ.